ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද මේ උතුම් වූ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ PRB ස්වර්ණලතා මහත්මිය මාතර මැද්දවත්ත යටියන පාර කාටුගේවත්ත නොම්බර 56 14 නිවසේ පදිංචි ඒ පින්වත් පිරිසයි දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අපි මේ පින්වතුන්ට ධර්ම දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ
අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අපි මේ දවස්වල අති විශේෂ ධර්ම මාතෘකාවක් යටතේ දේශනා මාලාවක් සිදු කරගෙන ආවා තෝරාගත්තු සූත්‍ර දේශනාව තමයි මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි පොතේ රත විනීත සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ කලෙක කලන්දක නිවාපේ වේළුවනාරාමේ රජගහ නුවර වැඩ වාසය කරන කාලී කිඹුල්වත් නුවර ඉඳලා භික්ෂුන් වහන්සේලා පිරිසක් එනවා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින්න භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා වැඳලා එකත් පසෙක හිඳගත් මහණමා පිළිසඳර කතාවක නිරත වෙද්දී කිඹුල්වත් නුවර දස කතා ලාභී අන් අයව දස කතාවෙහි සමාදම් කරවන භික්ෂුව කවුද කියලා අහනවා ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ ලෙක්කම හඬින් හඬ නගා කියනවා ස්වාමීනි මන්තානි පුත්ත මහරහතන් වහන්සේ කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් ඒ කරුණ දැනගත්තම මන්තානි පුත්ත මහරහතන් වහන්සේ පිළිබඳ විශේෂ ගුණ වර්ණනාවක් කරමින් මේ දස කතා මොනවද කියලා විස්තර කරලා දෙනවා යම් කිසි භික්ෂුවක් තුල දියුණු කරගතිය යුතු කරුණු 10ක් ගිහි පින්වතුන් වන ඔබටත් තමන්ගේ ජීවිතේ නිර්වාණ මාර්ගයට යන ගමනේ දියුණු කරගත හැකි කරුණු ගණනාවක් තියෙන දේශනාවක්. එහෙනම් ගිහි පැවිදි උපාප හැම දිනාටම ඉතාම වැදගත් කරුණු රසක් තියෙන දේශනාවක් තමයි මේ රතවිනීත සූත්‍ර දේශනාවේ කතා කරන මේ දස කතා කියලා කියන්නේ. අපි එහි පළමු ලක්ෂණය සාකච්ඡා කළා ඒ තමයි අල්පේච්ච කතා අපිච්ච කතා කියලා සඳහන් කරලා තියෙන්නේ අල්පේච්ච භාවයේ කරුණු හතරක් තියෙනවා අත්‍රිච්ඡතා පාපිච්ඡතා මහිච්ඡතා අල්පේච්ඡතා කියලා අත්‍රිච්ඡතා කියන්නේ දකින් දකින් සෑම දෙයක්ම තමන්ගීය කරගැනීමේ තිබෙන තණ්හාව පාපිච්ඡතා කියලා කියන්නේ තමන්ගේ ළඟ ගුණධර්ම නැතුව තමන් ගුණවතෙක් බව ලෝකයා දැනගනිත්වා කියන චේතනාව මහිච්ඡතා කියලා කියන්නේ තමන්ගේ ළඟ ගුණධර්ම තියෙනවා ඒ තමන්ගේ ළඟ තිබෙන ගුණධර්ම අනිත්‍යය දැනගනිත්වා කියන චේතනාව මහිච්ඡතා කියලා කියන්නේ ඒ තුනම නුගුණ ධර්මයක් හැටියට හඳුන්වන්නේ අන්තිම එක තමයි අල්පේච්ඡතා කියලා කියන්නේ ඒ අල්පේච්ඡ භාවය තමයි ගුණධර්ම අතරින් උසස්ම ගුණධර්මයක් වෙන්නේ එය කරුණු හතරක් යටතේ විස්තර කරනවා ප්‍රතිපිලිබඳ අල්පේච්ඡ වෙන්නේ කොහොමද ඊළඟට දුතාංග පිළිබඳ අල්පේච්ඡ වෙන්නේ කොහොමද ඊළඟට ධර්මයේ දැනගැනීමේ නම් පරියප්තිය පිළිබඳ අල්පේච්ඡ වෙන්නේ කොහොමද ඊළඟට අධිගම පිළිබඳ අල්පේච්ඡ භාවයක් ඇති කරගන්නේ කොහොමද කියන මෙනි මේ කාරණාවල් හතර තමයි විස්තර කරන්නේ එහි අපි මූලික කරුණු දෙකේ පළවෙනි එක විස්තර කරා ප්‍රතිපිලිබඳ කොහොමද අල්පේච්ඡ වෙන්නේ කියලා ඒ වගේම තමයි ඊළඟට අපි දුතාංග පිළිබඳ අල්පේච්ඡ භාවයට පත්වීමේ කියන කාරණා විස්තර කරද්දී දුතාංග 13 පිළිබඳ විස්තර කරගෙන ආවා ඒ අනුව අපි දුතාංග පිළිබඳ විස්තර කරගෙන ඇවිල්ලා එහි දුතාංග 13ක් තියෙනවා දුතාංග 13 පංසකෝලිකංගය තෙචීවරකංගය පිණ්ඩපාතිකංගය සපදානචාරිකංගය ඒකාසනිකංගය පත්තපින්දිකංගය කළුපච්චා බත්තිකංගය ආරඤ්‍යකංගය රුක්කමූලිකංගය අබ්බෝකාසිකංගය සෝසානිකංගය යථාසත්තනිකංගය නේසජ්ජිකංගය කියන මෙනි මේ දුතාංග 13. එහි අපි දුතාංග 4ක් සම්පූර්ණයෙන්ම විස්තර කළා පංසකෝලිකංගය තෙචීවරකංගය පිණ්ඩපාතිකංගය හා සපදානචාරිකංගය. එමනම් අද අපිට විස්තර කරන්න තිබෙන්නේ පස්වෙනි දුතාංගය ඒකාසනිකංගය. ඒකාසනිකංග දුතාංගයේදී අපි කලින් අපේ පින්වතට පැහැදිලි කරලා තිනු මේ දුතාංග කියලා කියන්නේ කෙලෙස් කපා හරින කෙලෙස් කම්පා කර හරින අංගයන්. එවැනි අංග 13ක් තියෙනවා.
එතකොට මේ ඒකාසනිකංග දුතාංගේදී අපි බලමු කොහොමද මේ කෙලස් කම්පා කර හරින්නේ තමන් තුල තියෙන කලින් දුතාංග වගේම තමයි මේ දුතාංගයත් සමාදන් වෙන්න තියෙන්නේ තමන්ට දුතාංග සමාදන් වීමට සුදුසු කෙනෙක් නැත්තම් භාග්‍යතුන් වහන්සේ නැත්තම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා නැත්තම් අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා නැත්තම් මහරහතන් වහන්සේ නමක් නැත්තම් රහතන් වහන්සේ නමක් අනාගාමීන් වහන්සේ නමක් සකදාගාමීන් වහන්සේ නම සෝවන් වහන්සේ නමක් නැත්තම් එහෙම නැත්තම් ත්‍රිපිටක ධාරී ත්‍රිපිටක අට කතාව දරණාරයන් වහන්සේ නමක් නැත්තම් දෙපිටකයක් හෝ එක පිටකයක් හෝ අට කතාව හෝ කටපාඩම් කෙනෙක් නැත්තම් එහෙම නැත්නම් යටත් පිරිසෙන් මේ දුතාංග සමාදන් වෙලා ඉන්න භික්ෂුවකුත් නැත්තම් තියෙන එකම ක්‍රමයේ සමාදන් වෙන්න ඒ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාවෙන් ජීවමාන සංඥා උපදවාගෙන මිනිමේ වාක්‍ය දෙකකින් එකක් කියලා තමයි සමාදන් වෙන්න ඕන මේ ඒකාසනිකංග දුතාංගය. මොකද වාක්‍ය දෙක නානාසන භෝජනම් පටික්කිපාමි. දෙවෙනි වාක්‍ය තමයි ඒකාසනිකංගං සමාදියාමි. ওই වාක්‍ය දෙකකින් එකක් තමයි පින්වතුනි කියලා මේ දුතාංගය සමාදන් වෙන්න පුළුවන්. නානාසන භෝජනම් පටික්කිපාමි කියලා කියන්නේ නොයෙක් අසුන් හිහිඳ වැළඳීම වලකෙමි. ඊළඟට ඒකාසනිකංගය සමාදන් වෙමි කියන තමයි අර්ථ දෙක තියෙන්නේ ඒ වාක්‍ය දෙකේ. ওই දෙකෙන් එකක් තමයි ප්‍රකාශ කරලා මේ දුතාංගේ සමාදන් වෙන්න පුළුවන්. මෙන්න මේ දුතාංගයත් පින්වතුනි ගිහි පින්වතුන් වන ඔබටත් රකින්න පුළුවන්. අපි පැහැදිලි කරා මේ දුතාංග 13න් යම් ප්‍රමාණයක් ගිහි අයට කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි 13ම කරන්න පුළුවන් පැවිදි පිරිසට. දැන් මෙතනදී ගිහි පිරිසවන ඔබට කරන්න පුළුවන් දුතාංගයක් තමයි මෙන්න මේ දුතාංගය. නම් මේක පුරුදු පුහුණු කර ගැනීම ඉතාම වටිනවා. මොකද අපි ආරම්භ දේශනාවලදී මතක් කළා මේ දේශනා මාලාවේ යම්කිසි බුද්ධ ශාසනයක යම්කිසි ගිහි කෙනෙක් අරහත් ඵලයේ ලබනවා නම් ඒ ගිහිව ඉඳගෙන අරහත් ඵලයේ ලබන්නට අවශ්‍ය කරන ප්‍රධානම සුදුසුකම තමයි සසර ජීවිතයේ බුද්ධ ශාසනයක පැවිදි වෙලා ඉඳගෙන හෝ එහෙම නැත්නම් ගිහිභාවයේදී හෝ විශේෂයෙන්ම මේ 13ම සමාදන් වෙලා තියෙනවනේ පැවිදි වෙලා ඉතාර එහෙම පැවිදි වෙලා මේ දුතාංග 13ම සමාදන් වෙලා ඒ පුරුදු පුහුණු බව තමයි ගිහිව ඉඳගෙන අරහත් ඵලයේ ලබන්න සුදුසුකමක් වෙන්නේ නැත්තම් ගිහිව ඉඳගෙන අරහත් ඵලයේ ලබන්න බෑ එහෙම නැත්තම් පැවිදි වෙන්න ඕන එහෙම නැත්තම් සසර ජීවිතේ හොඳට මේ දුතාංග සමාදන් වෙලා පුරුදු පුහුණු බවක් ඇති කරගත්තොත් යම් බුද්ධ ශාසනයක පින්වතුනි තාම පහසුවෙන් ඒ වීරිය නිවනට උපකාර වෙනවා. නම් බොහෝ සෙයින්ම නිවනට තාම සමීප කරවන එකයි කිවර කෙලස් කම්පා කර හරින අංග 13ක් තමයි මේ දුතාංග. එමනම් ගිහි පින්වතුන් වන ඔබ දැන් අපේ පින්වතුන් බොහෝ දෙනෙක් සිහිපත් කරන මේ කාලේ ඇතැම් දෙනෙක් තමන්ගේ නිවස්වල ඉඳගෙන සීල් සමාදන් වෙනවා. සමහර අය සතිය මාසේ මාස දෙක පිඟුතුනි කෙනෙක් සමහර වෙලාවට මේ කාරණාවල් පුදුමයටත්පත් වේවි. අපි හොඳින්ම දන්න අපි ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගත්තු. ඒ වගේම තමයි හොඳට ධර්මයේ පුරුදු පුහුණු කරගෙන ඉන්න පිඟුතුනි බොහෝ දෙනෙක් මේ වස්තුන් මාසික දිගට අටසිල් සමාදන් වෙනවා. ඒතොර හිතන්න කොයිතරම් වීරියක් ඒ අයට තියෙන්න ඕන ඇද්ද? වස්තුන් මාසික දිකට මටසිල් සමාදන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ ඒකාසනිකංග දුතාංගයත් එක්ක යටසිල් සමාදන් වෙන්නේ දවසකට එක වේලයි දන්වල දන්නේ. එහෙම වීරිය වඩන වීරියවන්තයෝ අදටත් මේ පුණ්‍ය භූමියේ ඉන්නවා කියන එක අපේ පින්වතුන් හිතාගන්න. ඒතර හිතන්න එවැනි වීරියවන්තයෝ ඉන්නව නම් මේ ශාසනය අදටත් එනම් ධර්ම ශ්‍රාවක ඔබ හිතන්න කෙනෙක් තාම එක පොහොයකට අටසිල් සමාදන් වෙලා නැත්නම් තමන්ට කොච්චර දුර ගමනක් යන්න තියෙනවද කියලා. තමන්ට මාසයකට එක දවසක්වත් අටසිල්වත් සමාදන් වෙන්න බැරි නම් තමන් කොහොමද පිංඔතනි මේ දුතාංග සමාදානයකට ඉන්නේ? එනම් ලොකු වීරියක් තමන් තුල දියුණු කරගන්නට ඕන. අන්න ඒ උනන්දුව ඇති කරවන්නයි මම මේ කාරණාවල් මතක් කළේ. මොකද ඒ අටසිල් ගන්න කෙනෙක් ඉන්නවනම් තමන්ට අඩුමතරමේ සතියක් එම නැත්නම් යටත් පිරිසෙන් දින 3ක්වත් කිරික ලකෝ දියුණුවක් කියලා කියන්න බෑ. නමුත් ආරම්භයේදී තාම වැදගත් අඩුමතරමේ පොහොය දවසට සිල් සමාදන් වෙන දවසට මම අද දවසේ සිල් සමාදන් වෙලා
මේ ඒකාසනිකංග දුතාංගේ සමාදන් වෙනවා. එතකොට එහෙම සමාදන් වෙලා තමන්ට පුළුවන් ඒ වීරිය වඩන්න අන්න ඒකට මේ කාරණාව ලොකු උපකාරයක් සලසනවා. එතකොට තමන් අර ඉන්න තැන ඉඳලා තව ටිකක් උසස් වෙලා තව ටිකක් තමන්ගේ ගුණධර්ම දියුණු කරගෙන මේ ශාසනේ තමන් තව පියවරක් ඉදිරියට තැබුවා වෙනවා. මේ එක දුතාංගයක් කර සමාදන් වෙනවා නම් ඉතින් එක දවසකට පමණක් කරා කියන එක ලොකු දියුණුවක් නෑ. හැබැයි ඉන්න තැනින් පොඩ්ඩක් හරි හෙලුණා කියලා කියන්න පුළුවන්. මොකද දැන් සමහර දෙනෙක් ඉන්නවා අද කාලේ අර්ධ වශයෙන් සිල් ගන්න. ඉතින් ඒ අය මේ ශාසනේ දියුණුවක් තියෙන කෙනෙක් හැටියටව සලකන්නේ නෑ ඇත්තටම. දැන් සිල් ගන්න නැති පිරිස අතරින් යම් මට්ටමකට උසස් කියලා කියන්න පුළුවන්. හැබැයි බුද්ධ ශාසනේ යම් ප්‍රමාණයකින් හරි වර්ණනාවකට ලක් කරන කෙනෙක් බවට පත් වෙන්නේ නෑ. හැබැයි පැය 24න්ම උපෝසත සමාදන් වෙන කෙනා තමයි අඩුම තරමේ මේ බුද්ධ ශාසනේ පිංඔතුණි යම් මට්ටමකට ආරයන් මහන්සලා වර්ණනා කරන්නේ. අඩුම තරමේ පැය 24ක්වත් අට සිල් ගන්නව නම් විතරයි. ඒ වගේම තමයි ඒ කෙනා තව ටිකක් උසස් වෙනව නම් ආරයන් මහන්සලාගේ හිතේ තව දුරටත් පැහැදීමක් ඇති කරවනව නම් අන්න ඒ කෙනාට පුළුවන් මිනිමි ඒකාසනිකංගේ කියන දුතාංගේ සමාදන් වෙන. මම මේ ගිහි පිංඔතුන් වශයෙන් කිව්වේ පැවිදි කෙනෙකුටත් මේක කරන්න පුළුවන්. දවසක්ද සතියක්ද මාසයක්ද අවුරුද්දක්ද එහෙම නැත්නම් පැවිදි ජීවිත කාලය පුරාවට මුණත් පිංඔතුනි මේක කරගෙන යන්න පුළුවන්. ඒ අනුව තමයි මේ දුතාංගයේ සමාදන් වෙන පුළුවන්කමක් ලැබෙන්නේ. ඒතකොට මේ දුතාංග සමාදන් වීමදී අපි බලමු කොහොමද මේ දුතාංගයේ සමාදන් වෙන්නේ කියලා. මොකද ගිහි පැවිදි හැම දිනකොටම මේ දුතාංගයේ ප්‍රයෝජනවත් වෙන නිසා. ඒතකොට මේ දුතාංග සමාදන් වීමේදී විශේෂයෙන්ම ඒ කිනාට කරන්න තියෙන්නේ ඒකාසනිකංග දුතාංගයේ සමාදන් වීමේදී තමන් දවසකට එක වීලේ දන්වල දන්නේ. ඒක තමයි මේ දුතාංග සමාදානී තිබෙන විශේෂත්වය. දවසකට එක වේලයි දන්වල දන්නේ. ඒකං අසනං එක වේලයි දන්වල දන්නේ. ඒතර ඒ ක්‍රමයට තමයි මේ කිනාට මේ දුතාංගයේ සමාදන් වෙන්න තියෙන්නේ. දැන් මේ දුතාංග සමාදානීදී පිංඔතුණි මේ භික්ෂුව අදිෂ්ඨාන කරනවා මම අද දවසේ මෙන්න මේ එක වේලයි දන්වල දන්නේ. එතකොට එක වේලක් දන්වල දනවා කියලා කියනකොට කැප ආහාර එකක්වත් අනිත් කිසි වෙලාවක ආහාර ගන්න බෑ. කැප ආහාර එකක්වත් අනිත් කිසිම වෙලාවක ආහාරයට ගන්න බෑ මේ භික්ෂුන් වහන්සේට. උදේ නම් උදේ, දවල් නම් දවස. එහෙම ඒ කියන්නේ ඉර උදා උණයින් පස්සේදී ඉර මුදුන් වෙනකන් මෙන්න මේ කාලයේ කැමැති වෙලාවක එක වේලක් ආහාරයට ගන්නව නම් අන්න ඒක තමයි ඒකාසනිකංග දුතාංගය කියලා සමාදන් වෙන්න පුළුවන්. හැබැයි දැන් දන් වලදල ඉන්න ආසනී යම් කරුණක් නිසා නැගිට්ටෝ ඒ නැගිටපු ගමම්ම ඒ වෙල දානේ වලදල ඉවරයි. ආයේ දන් වල දන්න බෑ. අපි හිතමු දැන් ඔන්න යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් තමන්ට සුදුසු ආසනෙ ඉන්නේ නැතුව තේරාසනෙක වැඩ ඉන්නවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ පිංගතුණි දන් වල දෙන ශාලාවට ඒ ආසනෙට හිමිකම් කියන තෙරුන් වහන්සේ වඩිනවා. එතකොට උන්වහන්සේට ආසනේ දෙන නැගිටින්න ඕන. නැගිට ගමන් ඒ වේල දානවලද ඉවරයි. සමහරට පාත්‍රෙන් භාගයක් වළඳලා තියලම වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ වේල දන්වලද ඉවර හැටියට තමයි සලකන්නේ. ආයි වළඳන්න බෑ. ඒ නිසා මේ දුතාංග සමාදානයේදී ඒ භික්ෂුන් වහන්සේ අනිවාර්යයෙන්ම සිහි තබා ගත යුතු කරුණක් තමයි තමන්ට සුදුසු වාසනේ ඉඳගෙන දන්වලදන්න ඕන. ඒ වගේම තමයි මෙතනින් තවත් විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි ආචාර්ය උපාධ්‍යන් වහන්සේ දන්වලදන ශාලාවට වැඩම කරොත් ඒ ඊට පස්සේ ඉන්න ස්වාමීන් වහන්සේලාට තියෙන ආචාර්ය උපාධ්‍යය වත් කරන්න. ඉන්නේ ඒ වත් කිරීම සඳහා නැගිට්ටොත් පිංගතුණි ඒත් මිදුතාංගය එතනින් ඒ කියන්නේ වලදල ඉවර හැටියට තමයි සලකන්නේ. එතකොට මේක ඉතාම දුෂ්කර වතක්. එවන මේ දවත සමාදන් වෙනකොට අනිකුත් වැඩිහිටි ස්වාමින් වහන්සේලාගෙනුත් විශේෂ අනුකම්පාවක් තියෙන්නට ඕන. එතකොට එමනම් මේ කාරණාව එකයි මේ දුතාංග කියලා කියන්නේ වීරවන්තයන්ටම කරන්න තියෙන ඒවා කියලා කියන්නේ ඒකයි. මේක සාමාන්‍යයෙන් දානීය වළදනවා සාමාන්‍යයෙන් ආහාර ගන්නවා කියන කාරණාවට වඩා හාත්පසීම වෙනස් දෙයක් තමයි මෙතන ඇත්තටම තියෙන්නේ. ඒ නිසා තමයි මේකට ඉතාම වීරයක් අවශ්‍යයි.
එතකොට දැන් මේ වයින් සිදු වෙන්නේ මොනවද අර ආහාර පිළිබඳ මේ සිව්පසයේ පිළිබඳව යම් ආකාරයකට තණ්හාවක් තියෙනවා නම් ඒ තණ්හාව ඒ ඇලීම් පවා පිංගොතනි මේ දුතාංග සමාදන් වෙනකොට නැති වෙනවා ඒක තමයි මේ දුතාංගවල තිබෙන විශේෂත්වය අර අපි කලින් පින්දපාතිකංග දුතාංගේදී වගේ සඳහන් කළා ඒ පාත්‍රයේ දන් බල දෙනකොට දානේ පින්දපාතේ කරගෙන යනකොට උන්වහන්සේට විවිධ විවිධ ආහාර ලැබෙනවා එමනම් එතකොට විවිධ විවිධ ආහාර ලැබෙනකොට උන්වහන්සේලා ඒ ඔක්කොම කවලමේ වල දඬ වෙනවා ඒ වගේ තමයි මේ කාසනිකංග දුතාංගේදී තිය වගේ දෙයක් තියෙන්නේ මදී කියලා බෙදා ගන්න ඒ කියන්නේ මදී කියලා උන්වහන්සේට බෙදා ගන්න පුළුවන් වැඩි වුණොත් විසි කරන්න පුළුවන් හැබැයි ආයේ තව වේලකදී තව අවස්ථාවකදී බඩගිනි උණයි කියලා කන්න බෑ ආහාර ගන්න බෑ ඉවසා දරාගෙන ඉන්න ඕන ඒක තමයි මේ දුතාංග සමාදානයේ තිබෙන විශේෂත්වය ඊළඟට පින්වතුනි ඒකාසනිකංග දුතාංගේදීත් අර කියන මට්ටම් තුනක් තියෙනවා මට්ටම් තුන තමයි උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා උත්කෘෂ්ඨ මට්ටමේදී තියෙන්නේ තමන්ට දාණය බෙදනකොට තමන්ට දාණය බෙදනකොට ඒ දාණය පින්වතුනි දැන් අපි හිතමුකෝ දැන් තමන් බෙදාගෙන අවසන් මේක දැන් ඇත්තටම මීළඟට සාකච්ඡා කරන දුතාංගේදී තියෙනවා ඒකාසනික දුතාංගෙන් පස්සේදී ඊළඟට කතා කරන්නේ පත්තිපිණිග දුතාංගය ඒ පත්තිපිණිගංග දුතාංගය වගේ තමයි මේ ඒකාසනිකංග දුතාංගයේ උත්කෘෂ්ඨ මට්ටමට කියන්නේ මම ඒ පත්තිපිණිගංග දුතාංගයත් අදම මේකෙදි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට මේ කාරණාවේ අතරේ තිබෙන මේ වෙනස තේරුම් කරගන්න පුළුවන් දැන් මෙතනදී කියන්නේ දැන් ඒ තෙරුන් වහන්සේ යම්කිසි ආහාරයක් බෙදාගත්තනම් ඒ සියලුම ආහාර ටික අනුභව කරලා ඉවර කරනවා හැබැයි අතරතුර උන්වහන්සේට වළඳන කොට උනත් උන්වහන්සේ මදි කියලා බෙදාගන්නේ නැහැ උන්වහන්සේ මදි කියලා බෙදාගන්න දැන් අපි හිතමු උන්වහන්සේ දැන් දාණය වල බෙදාගත්තා එතකොට බෙදාගත්තට පස්සේදී උන්වහන්සේ පාත්‍රයට වැටිච්ච ප්‍රමාණය පාත්‍රයට බෙදාගත්තු ප්‍රමාණය තියෙනවා හැබැයි උන්වහන්සේ දාණය වළඳන කොට ඔන්න තව කෙනෙක් ඇවිල්ලා හිතවත් උපාසකෙක් හිතවත් දායකෙක් ඇවිල්ලා යම් දෙයක් පූජා කරන එක බාරගන්නේ නැහැ. එතකොට යම් ප්‍රමාණය බෙදාගත්තා නම් අන්නේ ප්‍රමාණය තමයි උන්වහන්සේ වල දන්නේ අන්නේකට තමයි උත්කෘෂ්ඨ මට්ටමට රකින්නවා කියලා කියන්නේ. ඊළඟ මධ්‍යම ප්‍රමාණයට රකින්නවා කියලා කියන්නේ දැන් භෝජනීය දැන් මේ ඒකාසනිකංග දුතාංගේදී පින්වතුනි තමන්ට දාණය වල දන්න යම් ආසනයකට වාඩි වුණා නම් ඒ ආසනේ ඉඳගෙන ඕන තරම් වෙලා ඕන තරම් ප්‍රමාණයක් වළඳන්න පුළුවන් සීමාවක් නැහැ හැබැයි ඕනම කෙනෙකුට වළඳන්න පුළුවන් සීමාවක් තියෙනවනේ කැමැති තරම් විශාල ප්‍රමාණයක් වළඳන්න බෑ හැබැයි එහෙම වළඳන්න පුළුවන් නම් වළඳන්න පුළුවන් එතකොට දැන් මෙතනදී මේ මධ්‍යම දැන් උත්කෘෂ්ඨ මට්ටමේදී තියෙන්නේ පාත්‍රයට බෙදාගත්ත ඒ ප්‍රමාණය වළඳනවා ආය තව දැන් ඒකාසනිකක දුතාංගේදී කැමැති නම් කෙනෙකුට දෙවිනි වතාවයි බෙදා ගන්නත් පුළුවන් තුන්වෙනි වතාවේ බෙදා ගන්නත් පුළුවන් කැමැති තරම් ප්‍රමාණයක් බෙදා ගන්න පුළුවන් හැබැයි දැන් මේ උත්කෘෂ්ඨ මට්ටමේ රකින්න කෙනා එක වතාවයි බෙදාගන්නේ මධ්‍යම ප්‍රමාණය රකින්න කෙනා පින්වතුනි භෝජනීය අවසන් වෙනකන් වලදලා අවසන් වෙනකම්ම තියෙන ප්‍රමාණයක වලදනවා එතන මධ්‍යම ප්‍රමාණය රකින්න කෙනා ඊළඟට මෘදුක ලෙස රකින්න කෙනා පින්වතුනි ආසනී ඉන්න තාක්කල් අපි තුම දැන් වලදලා ඉවරයි දැන් මුදුක මධ්‍යම ප්‍රමාණි රකින්න කෙනා වළඳන කොට වළඳන අතරතුරත් ගේන ගේන දේවල් බාර ගන්න අපි තුමොන්න එක වතාවක් බත් බෙදාගෙන ගියා දැන් දායක දෙවිනි වතාවෙත් බත් බෙදාගෙන යනවනේ ඒ ප්‍රමාණෙත් වළඳනවා දැන් වළඳලා වළඳන ගමන් ආයි බෙදෙන බෙදෙන ප්‍රමාණය බෙදාගෙන වළඳනවා ඒක තමයි මධ්‍යම ප්‍රමාණි රකින්න කෙනා හැබැයි උත්කෘෂ්ඨ කෙනා එක වතාවයි බෙදාගන්නේ ආයි දෙවිනි වට එනකොට බෙදාගන්නේ නෑ එම නැත්නම් වලදන පටන් ගත්තෙන් පස්සේදී අතරමඟ කවුරුර ගෙනත් දුනොත් ඒක බාර ගන්න උත්කෘෂ්ඨ කෙනා මධ්‍යම කෙනා ඒව බාර ගන්නවා අතරමඟ වලදන අතරමඟ බෙදනේවත් උන්වහන්සේ බාර ගන්නවා හැබැයි මෘදුක වශයෙන් දකින කෙනා පින්වතුනි ඒ කෙනා දැන් ආසනී ඉඳගෙන දානේ වලදලා ඉවරයි හැබැයි තාම නැගිටලා අත හොදලා මොනවත් නැහැ වලදලා ඉවරයි හැබැයි අපි හිතමුකෝ දැන් ඔන්න වලදලා ඉවර වෙච්ච ගමන් තව කෙනෙක් ඇවිල්ලා කැවිලි ටිකක් පූජා කරනවා කිරි පූජා කරනවා හැබැයි අර අත හොදගෙන වෙනම වලදන්න බෑ ආහාර අනුභව කරලා ඉවර වෙලා උන්වහන්සේ ඉන්න ගමන් කවුරු හරි කෙනෙක් බිනක් දුන්නොත් අන්න ඒ ටික මේ මුදුක වශයෙන් රකින කෙනාට වලදන්න පුළුවන් ඒක මුදුක වශයෙන් රකින කෙනාගේ ස්වභාවය දැන් මේ මට්ටම් තුන ආයිමත් මම පැහැදිලි කරන්න
උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක එතකොට මේ ඒකාසනිකංග දුතාංගයේදී තිබෙන ක්‍රමවේදය තමයි දවසකට එක වේලයි දන්වල දන්නේ උදේ ඉර උදා වුණයින් පස්සේදී ඉර මුදුන් වෙනකම් මේ අතර කාලය තුල එක වේලයි දන්වල දන්න පුළුවන් දැන් එතකොට ඉර උදා වුණයින් පස්සේදී ඉර මුදුන් වෙනකම් ඔය අතර කාලය තුල තවත් වෙන වෙන භික්ෂුන් වහන්සේ නමකට දැන් මේ දුතාංගේ සමාදන් වෙන්නේ නැති භික්ෂුන් වහන්සේලා ඕන තරම් වෙලා වල දන්න පුළුවන් උදේට ඒක ඒකාන්තෙම වෙලාවක් නැහැ හවස් දවල්ටත් පින් උතුණි ඒකාන්තෙම වෙලාවක් නැහැ ඉර උදා උණු වෙලාව ඉරලා ඉර මුදුන් වෙනකන් මේ අතර කාලය තුල යම් ප්‍රමාණයක් තියෙනවා නම් වළඳන්න ඕන තරම් වෙලා වළඳන්න පුළුවන් ඒක තමයි සාමාන්‍ය භික්ෂුන් වහන්සේගේ ක්‍රමය දැන් ඒක ඒ ප්‍රමාණය රැකීම තමයි විකාල භෝජන ශික්ෂාපදේ රැකීම ඉර උදා වෙන්න කලින් වැළඳුවොතින් විකාල භෝජන ශික්ෂාපදේ කැඩෙනවා ඉර මුදුන් උණයින් පස්සේදී බැලඳුත් ඒත් විකාල භෝජන ශික්ෂාපදේ කැඩෙනවා එතකොට මේ ශික්ෂාපදේ රැකීමනේ දැන් ඒ පියවරට වඩා තරමක් උසස් ලෙස යෑම තමයි මේ දුතාංගයේදී වෙන්නේ දැන් ඒකාසනිකංග දුතාංගයේදී සිද්ධ වෙන්නේ මොකද්ද ඒකාසනිකංග දුතාංගයේදී පිංගතුනි තමන් වහන්සේ දවසකට එක වේලයි දන්වල දන්නේ එතකොට වේලක් තීරණය කරනවා දවසකට මේක වේලයි දන්වල දන්නේ එතකොට ඒ එක වේල දන්වල දෙනකොට උන්වහන්සේට දැන් ඒකත් මට්ටම් තුනක් තියෙනවා උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක උත්කෘෂ්ඨ මට්ටමට රකින්නකොට උන්වහන්සේ දැන් ඔන්න අපි හිතමුක දානශාලාවේ දානීය වල දන වාඩි වෙලා ඉන්නවා ඔන්න දායකයෝ එක පළවෙනි වටේදී බත් ව්‍යංජන ওই ටික පූජා කරගෙන යනවා ওই ටික පූජා කරගෙන ගිහින් අපි හිතමුක පස්සේ කිරි ඔය අනිද්දේවල් අමතර දේවල් පූජා කරනවා කියලා ඒව පස්සේ පූජා කරනේවා හැබැයි මේ හාමුදුරෝ ඒකාසනිකංග දුතාංගේ සමාදන් වෙච්ච හාමුදුරු උත්කෘෂ්ඨ ලෙස රකින්නවා නම් අර පසුව පූජා කරණේවවත් එහෙම නැත්නම් දන් වලදන අතර කාලය තුල පූජා කරණේවවත් බාරගන්නේ නැහැ. වලදන්න පටන් ගත්තා නම් ඒ පටන්ගත්තු ප්‍රමාණය විතරයි වලදන්නේ. හැබැයි වැඩි තිපුර තිබුණේ කියලා උන්වහන්සේට විසි කරන්න උනත් පුළුවන්. හැබැයි අතරතුරවත් ඉවරුණයින් පස්සේව තායි නැවත බෙදාගන්නේ නැහැ. ඊළඟට දැන් ඔන්න මධ්‍යම ප්‍රමාණයට රකින්න හාමුදුරුවන්ට උන්වහන්සේට පුළුවන් දැන් ඔන්න බත් බෙදාගෙන ගියා පළවෙනි වටේ ව්‍යංජන ටික බෙදාගෙන ගියා දැන් වලදන උන්වහන්සේ වලඳන අතරතුරක් දායකයවල බෙදෙනවනේ අන්නේ ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණය රකින භික්ෂුන් වහන්සේට බාර ගන්න පුළුවන් හැබැයි මුදුක වශයෙන් රකින භික්ෂුන් වහන්සේ තියෙන පිංගතුනි උන්වහන්සේ පළවෙනි වතාවේ දාන බෙදාගෙන ගියා දැන් වලඳන ගමන තුන්වහන්සේට බෙදෙනව ඒත් බාර ගන්නවා අපි දුක දැන් ඔන වලඳන ඉවරයි ඊළඟ වතාවේ තමයි ඔන කිරිපැණි අයිස්ක්‍රීම් පළතුරු කැවිලි ওই ටික පූජා කරනවා කියලා හිතමුකෝ අන්නේ ඒ ප්‍රමාණේ උත්කෘෂ්ඨ හාමුදුරුව බාර ගන්නෙත් නෑ මධ්‍යම ප්‍රමාණයට රකින්න හාමුදුරුව බාර ගන්නෙත් නෑ මෘදුක වශයෙන් රකින්න හාමුදුරුව විතරයි බාර ගන්නෙ. උතර දැන් තීරණ වෙති මේ කොහොමද මේ මට්ටම් තුන රකින්නේ. හැබැයි ওই තුන් නමටම දවසකටම වල දන්න පුළුවන් එක වතාවයි විකාල භෝජන රකින්න භික්ෂුන් වහන්සේට ඉර උදා වුණු වෙලාවෙදිල ඉර මුදුන් වෙනකන් ඔය අතර ඕන වෙලාවක වල දන්න පුළුවන්. හැබැයි මේ දුතාංග සමාදන් වෙච්ච හාමුදුරුවන්ට වල දන්න පුළුවන් එක වේලයි. එතන දුතාංගේ කැඩෙන්නේ කොහොමද? දුතාංගේ කැඩෙන්නේ පිංගතුනි යම් ආසනයක හිඳ දෙවනි ආසනියක්. ඒ කියන්නේ වේල් දෙකක් ආහාර ගත්තොත් මෙන්න ඒ වෙලාවට මේ දුතාංගය කැඩෙනවා. ඒක තමයි මේ දුතාංග කැඩීමේදී තිබෙන ආකාරය. ඊළඟට දුතාංගේ ආනිසංස සඳහන් කරනවා නිරෝගී බව. පිංගතුනි ඇත්තටම මේ අල්ප ආහාරය නිරෝගී කමට ප්‍රධාන ලක්ෂණය නිරෝගීව ජීවත් වීමට දීර්ඝායුෂ ලබන්නට විශේෂ කාරණාවක් රෝග අඩු බව රෝග ඇති නොවීමට විශේෂ හේතුවක් තමයි මේ අල්ප ආහාරයෙන් යැපීම මොකද මේ ආහාරය නිසා අධික ආහාරය නිසා තමයි පිංගුතුනි බොහෝ ලෙඩ රෝග හටගන්නේ නමුත් අර රසයට ගිජු වීම නිසා පිංගුතුනි මේ සසරේ ඇවිදින සත්වෝ ආහාරයට ගිජු බව නිසා වැඩිපුර ආහාර ගන්නවා. එතකොට වැඩිපුර ආහාර ගැනීම උදෑසන ගන්නවා, දහවල ගන්නවා, රාත්‍රිය ගන්නවා. එතකොට මේ වේල් තුනම ආහාර ගැනීමෙන් අධික රෝග තත්යන් වලට ලක් වෙනවා. රාත්‍රී ආහාරය කියන්නේ පිංගුතුනි ඒක විද්‍යාත්මකව පවාව තහවුරු කරගෙන තියෙනවනේ. ආහාර දිරීම රාත්‍රී කාලයේදී සවස් කාලයේදී සිදු නොවන බව.
එතකොට ඒ නිසා තමයි වෛද්‍යවරුන්ගේ මට්ටමින් වුන් කියන්නේ ඉතාම අල්ප ආහාරයක් රාත්‍රියට ගන්න කියලා. ඔය ගොඩක් වෙලාවට එළවලු තම්බලා ඔය වගේ දේවල්නි දියර වර්ග තමයි ගොඩාක් වෙලාවට රාත්‍රියට ආහාර ගන්න. ඒ කියන්නේ ඒ වෛද්‍යවරුන්ගේ මට්ටමට වුන් තීරුම් අරගෙන දෙන මේ ප්‍රමාණයට ගත්තම ඇති කියලා. නමුත් අද කාලේ ගොඩාක් වෙලාවට වෙන දේ තමයි රාත්‍රියට තමයි වැඩිපුරම ආහාර ගන්න. ඉතින් ඒක රෝගයන් බහුල වීමට ප්‍රධාන හේතුවක්. එතකොට දැන් බුදුහාමුදුර භික්ෂුන් වහන්සේලාට පනවල තියෙනවා මොකද්ද? විකාල භෝජන ශික්ෂාපදය ඉර උදා මුදුන් උණයින් පස්සේදී ආහාර ගැනීම වලකින්න. එතකොට ඒකත් පින්වතුනි උන්වහන්සේ පනවල තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලාට සිල්පද සම්පූර්ණ කරගන්නත්, උන්වහන්සේලාගේ ධර්මානුධම්ම ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නත්, උන්වහන්සේලාගේ මාර්ගය දියුණු කරගන්නත් කියන කාරණාවට උපකාරයක් වෙන්න. ඒක භාග්‍යතුන් වහන්සේගේ ඥානයෙන් බල්ල තමයි දේශනා කළේ. එතකොට ඊළඟට දැන් තවත් උසස් ආකාරයේ තියෙන මට්ටම තවත් ප්‍රමාණයක් තමයි මේ ඒකාසනිකංග දුතාංගයේදී එක වේලක් දන් වල දන්නේ. එතකොට දවසකට එක වේලක් දන් වල දීම ඉතාම උත්කෘෂ්ඨ ක්‍රමයක්. එතකොට ඒ ප්‍රමාණයට රකින්න කොට තර මට්ටම් තුන රකින්නවා. එතකොට එහෙම රකින්න භික්ෂුන් වහන්සේට ලැබෙන ප්‍රධාන මානිසංශයක් තමයි නිරෝගී කම. ඊළඟට ශාරීරියේ දුක් නැති බව. ශාරීරියේ නොයෙක් රෝගයන් නිසා ඇතිවෙන දුක් උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කායික සැහැල්ලුව. හොඳ සැහැල්ලු සම්පන්න කයක් උන්වහන්සේට තිබෙනවා මේ අල්ප ආහාරය නිසා. දැන් අපි විද්‍යාත්මක ඉගෙනගෙන තියෙන ආහාර බහුල බව නිසානේ පිංගොතුනි මේ කය සැහැල්ලු ඇති වෙන්නේ කියලා. නෑ, ආහාර අඩුවීම මත තමයි කය සැහැල්ලුව පිංගොතුනි වැඩි වෙන්නේ. ඊළඟට කාය බලයක් තියෙනවා. දැන් පිංගොතුනි ආහාර වැඩිපුර අරගෙන ඊළඟට මේ බොහෝ ප්‍රෝටීන් බොහෝ ආහාර අරගත්තම බොහෝ දෙනෙක් හිතනවා මේ කායික ශක්තිය වැඩි වෙනවා කියලා. නමුත් ඒක වෙන්නේ නෑ ඇත්තටම පිංගතුනි. කායික ශක්තිය වැඩි වෙන්නෙම මේ අල්ප ආහාරයක් ඇති කර ගැනීම තුළ. ඒ වගේම තමයි සුවසේ වාසය කරන්න පුළුවන්. වාඩි වෙන්නකොට, ඇවිදිනකොට, නිදනකොට, හිඳනකොට මේ හැම තැනකදීම උන්වහන්සේට සුවසේ වාසය කරන්න පුළුවන්. ඊළඟට පිංගතුනි දැන් මේ අපේ විනය පිටකේ තිබෙනවා එක්තරා විනය ක්‍රමයක්. මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පිංගතුනි අද ලැබෙන ආහාරය අද වළඳලා ඉවර කරන්නට ඕන. උන්වහන්සේලාට හෙට දවසට තියාගෙන වළඳන්න බෑ. ඒක තමයි විනය ක්‍රමය. එතකොට දැන් එතනදී යම් ආකාරයකට උන්වහන්සේලා හෙටට තියාගෙන වැළඳුවොත් අද ආහාරය, එතකොට උන්වහන්සේලා යම් ඇවතකට ලක් වෙනවා. දැන් අන්න ඒ ඇවත දෙසන්නවත් අවශ්‍යතාවයක් නැහැ මේ හාමුදුරුවරුන්ට. දැන් සාමාන්‍යයෙන් ඔය ඇවත සමහර උපසම්පදා හාමුදුරුලාට කරන්න වෙන්න පුළුවන්. ඇවත් දෙසනකොට මගේ අතින් මේ වගේ වරදක් වුණා කියලා වරද කමා කරගන්න පුළුවන්. හැබැයි මේ හාමුදුරුවන්ට ඒ වරද කමා කරගන්නවා කියන එකටවත් යන්න ඕන නැහැ. අන්න ඒ පැත්තනොත් උන්වහන්සේ පිරිසුදුයි. ඒ වගේම තමයි රස ආහාර, ඒ රස තෘෂ්ණාවට කියන එකට ඇලෙන්නේ නැහැ. දැන් අද කාලේ ගොඩක් අය මේ රස තෘෂ්ණාව අස් කරගන්න හදනේ විවිධ ආහාර කොටස් අයින් කරලානේ. ওই විවිධ ආහාර කොටස් තිබෙනවා ගොඩක් අය ඒව කන්නේ නැ රස තෘෂ්ණාව නිසා කියලා. බුදුදහම හිම ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ තියෙන්නේ සියලු රසයන් වලට ඇලෙන්නේ නැත්නම් අන්න එක තමයි රස තෘෂ්ණාව නැති කරනවා කියන්නේ. දැන් විවිධ අය මස් මාංශ පිළිබඳ තරක ඉදිරිපත් කරද්දී ගොඩක් අය කියන්නේ මේ රසයට ඇලිලා රස තෘෂ්ණාව නිසා තමයි මස් මාළු ආහාරයට ගන්න කියලා. පිඟුතුයි බුදුරජාන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. දැන් ඔය ක්‍රමයට ගොඩක් අය තරකයක් ඉදිරිපත් කරනවා මේ රසයට ඇලෙනවා රස තෘෂ්ණාවට ඇලෙනවා මේ මස් මාංශ අනුභව කරනවා කියලා. හැබැයි එහෙම කියන අය මස් මාංශ නොකනවා නම් පිඟුතුනි ඒ කෙනෙකුට ලුණු ටිකක් වැඩිපුර ව්‍යංජනයකට දාලා ඒ ආහාරය දෙන්නකො කනවද කන්නේද කියලා බලන්න. කන්නේ නැහැ. ලුණු වැඩි කියලා අනුභව කරන්නේ නැහැ. ලුණු නැතුව ආහාරයක් දෙන්නකො අනුභව කරන්න දෙන්න ලුණු ඉල්ල ගන්න නැද්ද කියලා. එතකොට ඒ ලුණු හොයන්නේ රස තෘෂ්ණාවට නෙවෙයිද? මොකද ඒ ආහාරය අනුභව කරන්න බැරිද Tamanට? පුළුවන්. නමුත් අර රසයට ඇලිලා තියෙනවා. ඒ නිසා ලුණු හොයනවා. එතකොට බුදුදහම හිම ක්‍රමයකට රසයෙන් අත්හැරීමක් නැහැ. ඇත්තටම රස තෘෂ්ණාව කියන එක නිවන් දකින කෙනාට බාධාවක්. හැබැයි ඒකෙන් මිදෙන්න තියෙන්නේ අර එක එක ආහාර අයින් කරලා නෙමෙයි. මේ සියලු රසයන් සියලු ආහාරයන්ගෙන් මිදීමෙන් තමයි ඒක නැති වෙන්නේ.
එතකොට අන්න ඒ ප්‍රමාණය තමයි දැන් කෙනෙකුට රස තෘෂ්ණාවෙන් අයින් වෙන්න ඕන නම් නිර්මාංශ වීම නෙමෙයි එක්ක විකාල භෝජනා ශික්ෂා පදේ රකින්න එහෙම නැත්නම් මිනිමි දුතාංග රකින්න එතකොට තමයි අර රස තෘෂ්ණාවෙන් අයින් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ ඉතින් අන්න ඒ ක්‍රමයට තමයි මේක කරන්නට ඕනේ එතකොට මිනිමි දුතාංග සමාදන් වෙන භික්ෂුන් වහන්සේට අන්න ඒ වගේ රස තෘෂ්ණාවෙන් අයින් වෙනවා ඒ වගේම තමයි මොකද දැන් රස තෘෂ්ණාවෙන් අයින් වෙනවා කියන උන්වහන්සේට කැමැති වෙලාවෙ ආහාර ගන්න බෑ කැමැති තරම් ගන්නත් බෑ ඊළඟට කැමැති කැමැති දේවල් ගන්නත් බෑ අර ව්‍යංජනේ මේ වෙලාවට මේ පළතුරු මේ වෙලාවට එහෙම ගන්නත් බෑ ත්‍යාරේ ක්‍රමයට තමයි විතර රකින්න තියෙන්නේ ඒ වගේම තමයි අල්පේච්ච භාවේ එක මට්ටමක් තමයි මේ ඒකාසනිකංග දුතාංගේ සමාදන් වීම ඒක තමයි දුතාංග වල මම මේ පැහැදිලි කරේ අපේ පිංගුතුන්ට පස්වෙනි දුතාංගේ ඒකාසනිකංග දුතාංගය ඒ වගේම තමයි මම ඊළඟට හයවෙනි දුතාංගයත් මේකම පැහැදිලි කරනවා කියලා අදහස් කරා මොකද මේ ඒකාසනිකංග දුතාංගය වගේ තමයි මේ පත්තපින්ඩික දුතාංගය හයවෙනි දුතාංගයත් සාකච්ඡා වෙන්නේ ඒ නිසා අද දවසේ මේ කාරණාවත් මේ දේශනාවටම අලලා දේශනා කරන්න අපි අදහස් කරගත්තා මොකද එක සමානවම වගේ තමයි මේ දුතාංගයත් සාකච්ඡා වෙන්නේ යම් යම් වෙනස්කම් කීපයක් තියෙනවා ඒකත් මම මේකෙදිම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා හයවෙනි දුතාංගය තමයි පත්තපින්ඩිකංග දුතාංගය පත්තපින්ඩිකංග දුතාංගයත් අර ක්‍රමයටම තමයි සමාදන් වෙන්නේ තිනේ කොහොමද වාක්‍ය දෙකෙන් දෙකක් තියෙන දෙකෙන් එකක් තමයි කියන්න තියෙන්නේ එකක් තමයි ဒုတိယක වාජනං පටික්කිපාමි දැන් අර ඒකාසනිකංග දුතාංගයේදී කිව්වේ නානාසන භෝජනං පටික්කිපාමිනේ දැන් මෙතනදී කියන්නේ ဒုတိယක වාජනං පටික්කිපාමි දෙවෙනි වාජනයක් හැරපියමි ඊළඟට පත්තපින්ඩිකංගං සමාදියාමි පත්තපින්ඩිකංගේ සමාදන් වෙමි. ඔන්න ඔය වාක්‍ය දෙකේ එකක් තමයි අර මං මුලින් මතක් කර ක්‍රමයට සමාදන් වෙන්න තියෙන්නේ. ඒතර මේ පත්තපින්ඩිකංග දුතාංගයේදී තිබෙන ක්‍රමවේදය තමයි ඒකේ විධානය තමයි පත්තපින්ඩිකංග දුතාංගයත් අර ඒකාසනිකංග දුතාංගය වගේම එක වේලයි දන්වල දන්න තියෙන්නේ. ඕකෙ තියෙන විශේෂත්වය තමයි පින්වතුනි උන්වහන්සේ පාත්‍රයට යම් ප්‍රමාණයක් බෙදාගත්තනම් ඒ බෙදාගත්තු ප්‍රමාණය විතරයි උන්වහන්සේට වලදන්න පුළුවන්. මදි කියලා බෙදා ගන්නත් බෑ පාත්‍රයේ යම් ප්‍රමාණයක් බෙදාගෙන වැඩි කියලා විසි කරන්නත් බෑ. ඒක තමයි මේ දුතාංගයේ තිබෙන විධානය. එතකොට එහෙමනම් මෙන්න මේ දුතාංග සමාදන් වීමේදී පිංගතුනි තවත් ප්‍රමාණයකට එහෙමනම් අර ආහාරයේ පිළිබඳව තියෙන තණ්හාව අඩු වෙනවා. හැබැයි මෙතන විශේෂයෙන්ම සාකච්ඡා කරන ආනිසංසය තමයි භෝජනේ මාත්‍රතාවය. භෝජනේ මත්තඤ්‍යතාවය කියන ගුණධර්මයේ තමයි වැඩිපුරම මේ දුතාංගයේදී ස්මතු වෙන්නේ මේ හයවෙනි පත්තපින්ඩිකංග කියන දුතාංගයේදී. එතකොට මේ හාමුදුරුවෝ පින්වතුනේ දැන් අපි හිතමු ඔන්න දානේ වලදන්න යනවා. පින්ඩපාතේ වලදන්න යනවා. එතකොට දැන් දානේ වලදන්න උන්වහන්සේ පින්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ තීරණය කරනවා කරන්න උන උන්වහන්සේගේ කුසී ප්‍රමාණය දැනගෙන මම මෙන්න මේ ප්‍රමාණයට තමයි දානේ වලදන්නේ. මම මෙන්න මේ ප්‍රමාණයට තමයි දානේ වලදන්නේ කියලා උන්වහන්සේ තීරණය කරන්න ඕන. එතකොට එහෙම තීරණය කරලා උන්වහන්සේ ඔන්න තමන් දැනගෙන පාත්‍රයේ ප්‍රමාණයට ගන්නවා. දැන් අද කාලෙත් ඔය ගොඩක් උසස් ආචාර ගෝචර භාවයක් සලකනවා. දැන් අපි මම දන්න බොහෝ සාමින් වහන්සේලා ඉන්නවා එහෙම වලදන. ඒ වගේම තමයි උන්වහන්සේලේක ප්‍රතිපත්තියක් හැටියට රකින්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම උන්වහන්සේලගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට ඒක ඉතාම හොඳින් පුරුදු කරනවා. මේක, ඒ කියන්නේ මේ ක්‍රමය තමයි උන්වහන්සේලාට දැන් පත්තපින්ඩිකංග ක්‍රමයට රකින්නවා නෙමෙයි. නමුත් මේ පත්තපින්ඩිකංග ක්‍රමයක ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ තමයි යම් ප්‍රමාණයක් උන්වහන්සේ බෙදාගත්තදී ඔක්කොම වලදන්න ඕන. දැන් අපි දන්න සමහර ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට මෙන්න මේක පුරුදු කරනවා. උන්වහන්සේලාත් ඒක අනුගමනය කරනවා, ශිෂ්‍ය ස්වාමින් වහන්සේලටත් පුරුදු කරනවා. උන්වහන්සේලා උන්වහන්සේලාගේ ගුරුවරුන්ගෙන් තමයි ඒක ඉගෙනගෙන තියෙන්නේ කියලා උන්වහන්සේලාම ප්‍රසිද්ධියේ කාරණාවල් කියලා තියෙනවා. අපි මෙහෙම මේ ගුරු හාමුදුරුවරුන්ගේ මේක ඉගෙන ගත්තා. දැන් අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාටත් මේක අපි පුරුදු කරනවා කියලා පුරුදු කරනවා. එතනදී උන්වහන්සේලා කරන්නේ යම් ප්‍රමාණයක් බෙදාගත්තද බෙදාගත්තු ඔක්කොම වළඳනවා. හැබැයි එතන කියන්නේ නෑ පත්තපින්ඩිකංග දුතාංගේ රකින්නවා කියලා. හැබැයි පත්තපින්ඩිකංග දුතාංගේට එනවා මෙන්න මේ ක්‍රමයට රකින්නවා නම් කොහොමද?
උන්වහන්සේලා අදිෂ්ඨාන කරලා ඔන්න බෙදා ගන්නවා. ඒතර බෙදා ගන්නකොට අපි හිතමුකෝ දැන් බත් වෙන්න පුළුවන්, ව්‍යංජන වෙන්න පුළුවන්, ඊළඟට කිරි වෙන්න පුළුවන්, කැඳ වෙන්න පුළුවන්, අයිස්ක්‍රීම් වෙන්න පුළුවන්, යෝගට් එකක් වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, කැවිලි වෙන්න පුළුවන්. ඔය ඔක්කොම පින්ඔතුනි පාත්‍රෙට බෙදා ගන්න ඕන. හිතන්න කොච්චර දුෂ්කරද කියලා. ඒතර මේ ඔක්කොම පාත්‍රෙට බෙදාගෙන අන්න ඒ පාත්‍රයේ තියාගෙන තමයි වල දන්න ඕන. ඒක තමයි මේ දුතාංගයේදී තිබෙන විශේෂත්වය. එතකොට පින්ඔතුනි දැන් මේ දුතාංග සමාදානය කොච්චර දුෂ්කරද කියලා හිතන්නකෝ. කොයිතරම් ඉවසීමක් උන්වහන්සේ තුල තියෙන්න ඕනද කියලා හිතන්නකෝ. හැබැයි හිතන්න බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ගිහි පැවිදි දෙපාර්ශවෙමයි හිට මෙන්න මේ ප්‍රමාණයට දුතාංග රැකපු. වැඩි වශයෙන් බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ හිටියා. මෑත කාලයක් වෙනකම් වැඩි ප්‍රමාණයක් මේ දුතාංග රැකපුවා හිටියා. භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. නමුත් අදටත් යම් යම් තැන්වල මේ ප්‍රමාණයට වීරය වඩන උත්තමයන් වහන්සේලා, ඒ සිල් ගුණදම් රකින්න උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා කියන එක අපි සිහි තබා ගන්න ඕන. අපිට හිතෙන්න පුළුවන් මේව හරි දුෂ්කරයි කියලා. නමුත් මේ දුෂ්කරව වීරය වඩන උත්තමයන් වහන්සේලා අදටත් පින්ඔතුනි ලෝකේ වැඩ ඉන්නවා. ලංකාවෙත් වැඩ ඉන්නවා, විශේෂයෙන්ම බහුල වශයෙන් වැඩ ඉන්නවා මියන්මාර් එහෙම නැත්නම් බුරුම රටේ. එතකොට හිතන්න දැන් මම මේ කාරණාව ඔබට මතක් කළේ පින්ඔතුනි හිතන්න දැන් මාසෙකට එක දවසක්වත් සිල් රකින් නැති කෙනෙක් මම අර අපි හැමදාම අපේ පින්ඔතුන්ට මතක් කරන ඔය සීලය පැහැදිලි කරනකොට මාසෙකට එක දවසක්වත් සිල් රකින් නැති අය ඉන්නවා බහුතරයක් මේ බණහන අය අතර. එතකොට හිතන්න මේ දුතාංග කියලා රකින භික්ෂුන් වහන්සේලා සෝවාන්වත් වෙලා නැහැ සමහර වෙලාවට. ඉතින් ගොඩාක් ආරණ වහන්සේලා රකින්නවා. නමුත් මෙතන මේ කරන්නේ මාර්ගඵල ලබන්න කලින් තමයි මේව පුරුදු කරන්නේ. මේ දුතාංග රකින පුරුදු කරන්නේ මාර්ගඵල ලබන්න කලින්. එතකොට මේ දුතාංග රැකගෙන යනකොට තමයි මාර්ගඵල ලැබෙන්නේ. එතකොට හිතන්න මාසෙකට එක දවසක්වත් සිල් ගන් නැති අය කොච්චර වීරයක් වඩන්න ඕනද? එහෙනම් හිතන්න මෙන්න මෙවැනි උත්තමයන් වහන්සේලා යම් ප්‍රමාණයකට මේ බුද්ධ ශාසනය වර්ණනා කරනවා. එහෙම වර්ණනා කරන බුද්ධ ශාසනේ අපේ පින්වුතුන් දැන් තීරුම් කරගන්නේ මේ මට්ටම වශයෙන් දවස මාසෙකට එක දවසක්වත් සිල් ගන් නැති අය මේ ශාසනේ දාලා තිනේ කොයි වගේ තැනකටද කියලා. ඊළඟට ඒ අය අතරිනුත් මාසෙකට එක දවසක් සිල් අරගෙන දවසින් භාගයයි නම් සිල් ගන්නේ. අද බහුලව ඉන්නේ ඒ අයනේ. එතකොට ඒ අය නම් ඉන්නේ. එතකොට හිතන්න ඒ අය වැටෙන්නේ මොන ගණේටද කියලා. ඒ අයට තව ලොකු ගමනක් යන්න තියෙනවා. වර්ණනා කරන තැනටවත් ඉන්න. එනම් මේ දුතාංග සමාදන් වෙන භික්ෂුන් වහන්සේ කියලා කියන ඇත්තටම සැබෑවටම ආරයන් වහන්සේලා වර්ණනා කරන අය. එතකොට එහෙමනම් ආරයන් වහන්සේලා වර්ණනා කරන්නේ මිනි මේ අය. බුදුරජාන් වහන්සේලා, පසේ බුදුරජාන් වහන්සේලා, රහතන් වහන්සේලා වර්ණනා කරන්නේ පිංගුතුනි මිනි මේ අය. එහෙම නැත්තම් සිල් රකින් නැති, බණ විතරක් අහන, එහෙම නැත්තම් දවසින් භාගයක් සිල් ගන්න අය. හිතන්න එපා මේ ශාසනයේ සබ්‍රක්‍මචාරින් මහන්සියලා වර්ණනා කරනවා කියලා. අර අරියකාන්ත සීලයේදී කතා කරනවනේ අකණ්ඩ චිද්ද අසබල අකම්මාස බුජිස්ස විඤ්ඤෝ පසත්ත. නේ විඤ්ඤෝ පසත්ත කියන ගණේට වැටෙන්නේ නැහැ පින්වතුනි. දවසෙන් භාගයක් සිල් ගන්න, එහෙම නැත්නම් එක දවසක්වත් සිල් ගන්න නැති අය බණ විතරක් අහන, එහෙමයි වර්ණනා කරන්නේ නැහැ ලොකුවට. යම් සැලකිල්ලක් තියෙන්න පුළුවන්. හැබැයි ලොකු වර්ණනාවකට ලක් වෙන්නේ, විශේෂයෙන්ම වර්ණනාවට ලක් වෙන්නේ මෙන්න මෙවැනි උත්තමයන් වහන්සේලා. එතකොට හිතන්න ඒ අය වර්ණනා කරනවා නම් මේ උත්තමයන් වහන්සේලාට මොනවද දෙන්නේ තින වර්ණනාව කියලා අපේ පිඟුතු මේ කාරණාවෙම හිතන්න. කොයිතරම් දුෂ්කර කාර්යයක්ද උන්වහන්සේලා කරන්නේ. නමුත් සැබෑවටම ඒ එවැනි උතුම් පිළිවෙත් රකින ආරණ වහන්සේලා, උත්තමයන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා අදටත් මේ බුද්ධ ශාසනේ මේ වෙනකොටත් පිංගුතුනි වැඩවාසය කරනවා. එමනම් මේ පත්ති පින්නික දුතාංගය මම මේ පැහැදිලි කරේ ඒ ප්‍රමාණයට. එතකොට පිංගුතුනි දැන් මේ දුතාංග සමාදානයේදී අර ක්‍රමයටම
උත්කෘෂ්ට මධ්‍යම මෘදුක ක්‍රමයට රකින්න පුළුවන්. උත්කෘෂ්ට මට්ටමට රකින්නවා කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ දාණය බෙදනවා. ඔය දාණේ තියෙනවා පිංගතුනි හැමදේම ඔය දැන් බත් ව්‍යංජන මස් මාංශ ඊළඟට උක් දඬු පළතුරු ඔය කොහොම තියෙනවා කියලා හිතන්නකෝ. ඒ සියල්ල පිංගතුනි අනුභව කරනවා. හැබැයි වින් කරන්නේ නේ. කවලමේ තමයි වලදන්නේ. ඉවත් කරනවා නම් ඉවත් කරන්න පුළුවන් ලෝක සම්මතෙන් අනුමත කර වල ආහාරයට ගන්න නැති දේවල් විතරයි. උනාසට ඉවත් කරන්න පුළුවන් අපි තුඹ දැන් ඔන්න සියඹලට අනුභව කරන්න බෑනේ අන්නේ ඉවත් කරනවා. මුරුංගා පොතු අනුභව කරන්න බෑනේ ඒව ඉවත් කරනවා. ඊළඟට මේ මස් මාළු කටු අනුභව කරන්න බෑනේ අන්නේ ඉවත් කරනවා. ඒ හැර අනිත් සියලුම දේවල් කවලමේ තමයි වලදන්නේ. ඊළඟට දැන් ඔන්න ඔය ප්‍රමාණයට තම උත්කෘෂ්ට මට්ටමෙන් රකින්න භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. ඊළඟට මධ්‍යම ප්‍රමාණය රකින්නවා කියලා කියන්නේ පිංගතුනි අර අතින් කඩ කඩ අනුභව කරන්න පුළුවන්. අතින් කඩ කඩ දැන් අපි හිතමුකෝ මේ ව්‍යංජන වශයෙන් ගත්තොත් ඔන්න ව්‍යංජන බත් ටික එකට එකතු කරලා කඩ කඩ ඊටික අනුභව කරන්න පුළුවන්. ඊළඟට මෘදුක වශයෙන් රකින්න භික්ෂුන් වහන්සේට අතින් අත් දෙකෙන්ම ඒ විදිහට කඩ කඩ වින් වින් වශයෙන් හැබැයි පාත්‍රෙ ඔක්කොම තියෙන්න ඕන වෙනත් තැනකින් තියාගන්න බෑ පාත්‍රෙ ඔක්කොම තියාගෙන අර එක වෙලාවකට බත් වළඳනවා කඩාගෙන අත් දෙකින් අත් තනිය අතින් බැරනම් අත් දෙකින්ම කඩා ගන්නවා අන්න ඒ ප්‍රමාණයට වළඳන්න පුළුවන් දැන් එතකොට දැන් අර කඩ කඩ වළඳන්නේ නැහැ කියලා කියන්නේ ඒ උන්වහන්සේ බෙදා ගන්න උන්වහන්සේට අත් මේ අතින් මුවට දාගෙන අනුභව කරන්න පුළුවන් ඒ විතරයි එතකොට බොහෝ ප්‍රමාණයක් උන්වහන්සේ අයින් කරනවා ඊළඟට මධ්‍යම ප්‍රමාණයට රකින්න හාමුදුරුවෝ පින්වත්නි උන්වහන්සේ කඩ කඩ වළඳන්න පුළුවන් ගේවත් ගන්නවා. හැබැයි තනි අතින් විතරයි උන්වහන්සේට කඩ කඩ ගන්න තියෙන්නේ. හැබැයි මුදුරුක මෘදුක වශයෙන් රකින්න හාමුදුරුවන්ට උන්වහන්සේට පුළුවන් අත් දෙකින්ම කඩාගෙන වළඳන්න. ඒක මෘදුක වශයෙන් රකින්න හාමුදුරුවෝ. හැබැයි මේ හැමදෙනා වහන්සේලාම මදි කියලා බෙදා ගන්නත් බෑ, වැඩි කියලා විසි කරන්නත් බෑ. විසිකරන සම්මතේව විතරයි විසිකරන්න පුළුවන්. හැබැයි දෙවන වතාවට යම් ප්‍රමාණයක් හරි බෙදාගත්තොත් යම් දෙයක් හරි බාරගත්තොත් ඒ බාරගෙන වලදපු ගමම උන්වහන්සේලාගේ දුතාංගේ කැඩෙනවා. මෙනි මේ ප්‍රමාණය තමයි පිංගතුනි පත්තපින්නික දුතාංගේ තිබෙන කොටස. මම ඒකයි කිව්වරේ ඒකාසනිකංග දුතාංගයයි පත්තපින්නික දුතාංගය අතරේ පිංගතුනි සුළු වෙනසයි තියෙන. හැබැයි ඒකාසනික දුතාංගයට වඩා ඉතාම උසස් මට්ටමක් තමයි පත්තපින්නික දුතාංගයේ තීත්‍ය තියෙන්නේ. මේ දෙකම එකට මම දේශනා කරේ මොකද මේ දෙකම සමහර ලාවට පැටලෙන්න පුළුවන් කාරණාවක් නිසා. මේ දෙකේ වෙනස ගොඩක් වෙලාවට තීරුම් කරගන්න අමාරුයි. ඒකාසනිකක දුතාංගයේ දෙකාසනී දෙගෙන කැමැති තරම් බල දන්න පුළුවන්. පත්තපින්නික දුතාංගයේදී තියෙන්නේ එක වේලයි ඒකාසනික ඉඳගෙන එක වේලයි දන් බල දන. හැබැයි එක වතාවයි බෙදාගන්නේ. තවත් දෙවෙනි වතාවකට බෙදා ගැනීමක් නැහැ. ඒ ක්‍රමයට තමයි මේක රකින්නේ. ඒතර මේක ලැබෙන ආනිසංස තමයි පිංගතුනි නොඑක් නොඑක් ආකාරයේ රස තෘෂ්ණාව දුරු කරනවා. විවිධ විවිධ තියෙන රස තෘෂ්ණාව දුරු කරන. මොකද කොටස් වලට බෙදා ගන්න බෑනේ. මම මේක වලදනවා අරක වලදනවා එහෙම තෝරගන්න බෑ. ඔක්කොම කවලමේ තමයි වලදන්න තියෙන්නේ. එතකොට රස තෘෂ්ණාව නැති කරනවා. ඊළඟට අපි කතා කරා මේ අල්පේච්ච භාවයේ පැහැදිලි කරද්දි කරුණු තුනක් අර අත්‍රිච්ඡතා පාපිච්ඡතා මහිච්ඡතා කියලා. එතකොට මෙන්න මේ අත්‍රිච්ඡතා කියන බව දුරු කරනවා. මොකද අත්‍රිච්ඡතා බව දුරු කරනවා කියන්නේ දැන් අපි හිතමු කොන්න දැන් ස්වාමීන් වහන්සේ නමක් දානි වලදන්න බාරගත්ත බෙදා ගන්නවා. බෙදාගෙන උන්වහන්සේ අපි හිතමුකෝ දැන් ඔන්න මුලින් සුදුබත් බෙදාගත්ත කියලා. හැබැයි පස්සේ උන්වහන්සේ සුදුබත් එක ඔක්කොම බෙදාගෙන පාත්‍රෙ උන්වහන්සේ තීරණය කරලා ඉවරයි බෙදාගත්තු ප්‍රමාණය. ඔන්න ඊළඟට උන්වහන්සේ කැමැත්තක් දක්වනවා කහබත් වලට. ඔන්න කහබත් එනවා. හැබැයි කහබත් ටික උන්වහන්සේට පාත්‍රෙට දැන් බෙදාගන්න ඉඩ මඩේ. මොකද උන්වහන්සේ යම් තීරණය කරපු ප්‍රමාණය බෙදාගෙන ඉවරයිනේ. එතකොට මට මෙන්න මේ දේ කැමති, ඒ දේ මම බෙදා ගන්නවා කියන දේ උන්වහන්සේට කරගන්න ලැබෙන්නේ. දැන් බෙදාගත්තු ප්‍රමාණය අයින් කරන්නත් බෑනේ. දැන් කහබත් එක එනකොට උන්වහන්සේට සුදුබත් එක බෙදාගෙන ඒ සුදුබත් එකෙන් භාගයක් මම දැන් අයින් කරලා ඉතුරු ප්‍රමාණයට කහබත් දාගන්නු කියලා දාගන්න ලැබෙන්නේ. එහෙම නැත්නම් දානශාලාවට ගිහිල්ලා අද මොනවද තියෙන්නේ කියලා එහෙම අහන්නත් බෑනේ. ඒක බොහොම පහත්ම ස්වභාවයක්නේ. එතකොට මේ දේවල් වලින් උන්වහන්සේට අර
දැන් ඒකාසනිකංග දූතාංගේ සමාදෙන්ගෙන හාමුදුරුවන්ට ඕන්නම් පුළුවන් සුදුබත් බෙදාගෙන වැඩිනම් චුට්ටක් අයින් කරලා කහබත් බෙදාගෙන ඊව කරන්න පුළුවන් මොකද උන්වහන්සේට කැමති තරම් බෙදා ගන්න පුළුවන්නේ කැමති ප්‍රමාණයක් අයින් කරන්න පුළුවන්නේ හැබැයි මේ පත්තපින්නිගංග දූතාංගේ රකින්න හාමුදුරන්ට ඊ ටිකත් කරන්න බෑ යම බෙදා ගත්තනම් බෙදා ගත්ත ඊ ටික ඉවරයි ආයේ අනේ දැන් අපි තුමු යම් ප්‍රමාණයක් බෙදාගෙන තීරණය කරලා ඉවරයි දැන් ඔච්චරයි වල දන්නේ බත් බෙදා ගත ව්‍යංජන බෙදා ගත දැන් ඉවරයි උනේ ඊළඟට එනවා තමන් කැමති මාහාරය මොකද දැන් මාර්ගඵල ලැබල නැහෙනේ දැන් කැමති මාහාරයක් එනවා හැබැයි ඒ ආහාරය ගෙනාවට බෙදා ගත්තට බෙදා ගන්න බෑ මොකද උන්වහන්සේ වළඳන ප්‍රමාණය තීරණය කරලා ඉවරයි එනං අර අත්‍රිච්ඡතා කියන නුගුණ ධර්මයේ තිබෙන එක ක්‍රමයක් තමයි පිංගතුනි තමන්ට කැමති කැමති දේවල් ලබා ගැනීම තණ්හාවක් තියෙනවා අර දේ ඕන මේ දේ ඕන මම අද මේ කෑම කනවා හෙට අර කෑම කනවා කියලා අර එහෙම ක්‍රමයක් තියෙන එක අත්‍රිච්ඡතා එතකොට මෙන්න මේ පත්තපින්නගඟ දුතාංගේ රකින මේ හාමුදුරුවන්ට අන්නර අත්‍රිච්ඡතා කියන නුගුණ ධර්මයේ තමන්ගේ අතින් දුර වෙලා යනවා තමන්ට තිබුණත් ඒ දේ කරගන්න බෑ මොකද මේ දුතාංගේ සමාදන් වෙනකොට ඒක නොදැනුවත්වම උන්වහන්සේගෙන් ඒක නැති වෙලා යනවා ඒක විශේෂ කාරණාවක් ඊළඟට පින්ඔතුණී ආහාර වැළඳීමෙන් දිවි රැකගන්නා ප්‍රයෝජනීය පමණක් සලකන බව ඒ කියන්නේ දැන් උන්වහන්සේට මට මේක මේ ආහාරයේ අනුභව කරොත් මේ රෝගයට හොඳයි මේ ආහාරය අනුභව කරෝති මට මේ වගේ කය සැහැල්ලුවක් ඇති වෙනවා මේ වගේ කය ශක්තිමත් වෙනවා නිදිවරන්න පුළුවන් බොහෝ විහිස මහන්සියලා වැඩ කරන්න පුළුවන් මේ ආහාරය අනුභව කරොත් එහෙම තියෙනවනේ දැන් මේ දුතාංගේ රකින හාමුදුරන්ට ඒ වගේ දෙයක් නැහැ ආහාරය අනුභව කරන්නේ තමන්ගේ කය පවත්වා ගැනීම කියන කාරණා විතරයි ඇත්තටම කය පවත්වා ගැනීම කියන කාරණාවත් එක්තරා මට්ටමකට ගත්තොත් තමන්ට තිබෙන කෙලෙස් ධර්මයක් දැන් නිවන් දකිනකොට ඔය ඔක්කොම නැති කරගන්න ඕනේ එතකොට ඒක නැති කරගන්න කරන එක උපකාරයක් තමයි ඒක නැති කරගන්න කරන එක උපකාරයක් තමයි මේ පත්තපින්නිගඟ දුතාංගේ සමාදන් වීම එතකොට අන්න ඒ ක්‍රමයට පින්වතුනි මෙන්න මේ තමන්ට ආහාර අනුභව කරන්නේ තමන්ගේ කය පවත්වා ගැනීමයි කියන කාරණාව හරියාකාරවම උන්වහන්සේ කරනවා ඒ වගේම තමයි විවිධ ආහාර පිළිබඳව තිබෙන සංඥාවල් නැති වෙනවා ඒ වගේම තමයි අල්පේච්ඡ භාවයේ තවත් විශේෂාංගයක් තමයි මේ පත්තපින්නිගඟ දුතාංගේ ඒක සෑම දුතාංගේටම තියෙන විශේෂානිසංශයක් අල්පේච්ඡ භාවය. ඉතින් අල්පේච්ඡ භාවයේ ගුණයන්ට අනුලෝම වශයෙන් වන නිසා මේක විශේෂානිසංශයක්. ඒක තමයි පත්තපින්නිගඟ දුතාංගේදී තිබෙන ක්‍රමය. එහෙමනම් අද අපි දුතාංග දෙකක් සාකච්ඡා කළා. එකක් තමයි ඒකාසනිකංග දුතාංගේ පස්වෙනි දුතාංගය. ඒ වගේම තමයි හයවෙනි දුතාංගය කියන පත්තපින්නිගඟ දුතාංගය සාකච්ඡා කළා. ඉතින් මේ දෙකම අපි ගිහි පින්වතුන්ටත් කරන්න පුළුවන්. වගේම තමයි පැවිදි පිරිසවන අපටත් කරන්න පුළුවන්. ඉතින් මේක ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ පණවල නැ කරන්න කල යුතුයමයි කියලා. හැබැයි යම් කිසි කෙනෙක් කරනවා නම් ඒ කෙනා භික්ෂුවක් නම් ඉන්න භාවයෙන් තවත් උසස් වෙනවා. ඒ වගේම තමයි නිර්වාණ මාර්ගයට ලං වෙනවා. තමන්ට සසරට බාධා ඇති කරන කෙලෙස් ධර්මයන් බොහෝ ප්‍රමාණයක් නසන්න උපකාරයක් වෙනවා. වීරිය දියුණු කරගන්න පුළුවන් කමක් ලැබෙන විශේෂ දෙයක් තමයි මේ දුතාංග සමාදානේ ඇත්තටම ගත්තොතින් මේ ඒකාසනිකංග දුතාංගේ පත්තපිඩික දුතාංගය පින්ඔතුනි මේ දුතාංග 13 ගත්තොතින් සාමාන්‍යයෙන් හොඳින් කරන්න පුළුවන් දුතාංග දෙකක් තියෙනවා නම් ওই දෙක විතරයි තියෙන්නේ සාමාන්‍යයෙන් අනිත් දුතාංග 11ට ගත්තොතින් ওই 11 අතරින් අල්ප වීරියකින් කරන්න පුළුවන් ওই දෙක විතරයි හැබැයි අනිත් 11ම ගත්තොත් ඊට වඩා ලොකු වීරියක් තියෙනවනේ ඇත්තට මේක කරන්න ඉතින් මිනිමේ දෙක සාමාන්‍ය වශයෙන් කරන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ඒක අපේ පින්වුතුන් කරන්න පුළුවන් ගිහි පැවිදි හැම දිනාම කරන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. තමන්ට මේ බුදු සසුනක ඒ දියුණුව ලබන්න පුළුවන්. ඉතින් ඒ ගුණධර්ම අපේ පින්වුතුන්ගේ ජීවිතවල දියුණු කරගන්න මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ සාදෝ කියා ප්‍රාර්ථනා කරනවා. එමනම් අද අපි මේ රතවිනිත සූත්‍ර දේශනාව මූලික කරගෙන සිදු කරපු අටවිනි දේශනාව මේ විදියට නිමවටපත් කරනවා. එමනම් ලබන සතියේ අපට තව දුතාංග කීපයක් සාකච්ඡා කරන්න තිබෙනවා. එමනම් ලබන සතියේ ඉතුරු දුතාංග සාකච්ඡා කිරීමේ අරමුණින් අදට අපි මේ දේශනාව නිමවටපත් කරනවා.
හොඳයි අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාව මුළුමහත් ලෝකියා කිරිහිම් මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මාතර මැද්දවත්ත යටියන පාර කාටුගේ වත්ත නොම්බර 56 නිවසේ පදිංචි PRB ස්වර්ණලතා මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස ඒ පින්වුතුන් බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් 20 දින 70 ජන්මදිනය සමරන PRB ස්වර්ණලතා මහත්මියටත් එවැගේම එතුමියගේ කල්යාණ මිත්‍රවරියක් වන NH මාලනී මහත්මියගේ 54 ජන්මදිනය සිහිපත් කරලා ආශිර්වාදේ කරන්නයි මේ පින්කමේ මූලික අරමුණක් කරගෙන තිබෙන්නේ. ඒ වගේම එතුමියගේ ආදරණීය දියණිවරුන් දෙපළටත් ඒ වගේම පුතුණුවන් දෙදෙනාටත් මුණුපුරා රසල් පොන්සේකා ප්‍රධාන පවුලේ හැම දෙනාටමත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ජන්මදිනයේ සමරන ඒ මෑණිවරුන් දෙපළට මේ වෙලාවේ අපි පුණ්‍යානුමෝදනා කරනවා. නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා ඔවුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් ඉටු වේවා මේ ලැබෙච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ සීලාදී ගුණධර්මයන් සම්පූර්ණ කරමින් පහසුවෙන් කැමැති තාක් දේවල් දන් දෙමින් කැමැති කැමැති ආකාරයට තමන්ට නොඑක් නොඑක් පින්කම් කරමින් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ධර්මය අවබෝධ කරගෙන පාරමී ගුණයන් සම්පූර්ණ කරගන්නටත් සංසාර ගමන සුවපත් කරගන්නට බොහෝ පින් රැස් කරගන්නට ඒ දෙපළට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඒ දරුවන් එවැගේම මුණුපුරන් ඇතුළු හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කායික මානසික සුවපත් භාවයේ සැලසේවා දුවා දරුවන් සිදු කරගෙන යනු ලබන සියලු කටයුතු යහපත්ව සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා ඔවුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගනිත්වා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා එවැගේම මිය පරලෝ ගියපු PRB අමරදාස පියාණන්ටත් LG පේමාවති ආදරණීය මෑණියන්ටත් එවැගේම PRB සෝමලතා නැගණියටත් WP අමරදාස සොහොවිරන් LG සිරිපාල සොහොවිරා ප්‍රධාන ඒ මිය පරලෝ ගියපු හැමදෙනාටම මේ පින් අනුමෝදන් වේවා ඒ හැමදෙනාගේම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. එවැගේම රැස් කරගත්තු උදාර කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් එවැගේම සාමාන්‍ය අධිකාරීතුමන්ටත් කාර්යමණ්ඩලයේ පින්වත් හැමදෙනාටමත් මේ සීළු පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ සීළු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා. එවැගේම මෙවන් උතුම් ධර්මයන් වලින් අපව පෝෂණය කරන මාගේ ගුරු දේවයාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. එවැගේම මියගිය මාගේ මෑණියන්ටත් මියගිය මාගේ පියාණන්ටත් පැවිදි කරපු ගුරු දේවොත්තමයන් වහන්සේ ප්‍රධාන පින් බලාපොරොත්තු වෙන හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර ඕ අමර ඕ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං